ආයිබෝවන් ඔබගේ ඕනෑම නඩත්තු කටයුත්තක් කරගැනීමට නම් චතුර SLM ටීම බලන්න. සියලුම AC වැඩ, සීතකරණ හා අයිස් මැෂින්, කිචන් එකවිමන්ට්, ඉලෙක්ට්‍රිකල් වැඩ, විදුලි උපකරණ අලුත් වැඩියාව, ජනල් නඩත්තුව සහ බාත්රූම් පිටීම් සවිකිරීම සඳහා චතුර SLM YouTube channel එකම ඔබත් නරඹන්න. ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLM වෙතින්. අද මම ඔබට කියා දෙන්න යන්නේ රිමෝට් එකක් කෙසේද චෙක් කරගන්නේ කියලා. එය ෆෝල්ඩ් එක හඳුනාගන්නේ කෙසේද කියලා රැඳී සිටින මා සමග වීඩියෝ අවසානයේ තුර බලන්න. මම ඔබට අද පෙන්වන්නේ රිමෝට් එකක් චෙක් කරගන්නේ කෙසේද කියලා. මේ මගේ ළඟ රිමෝට් කීපයක් තියෙනවා. මේ රිමෝට් කීපෙන් මේ මම ඔබට චෙක් කරගන්න විදිය කියන්නම්. මොකද දන්න දැන් අපි රිමෝට් එක ගෙදර වැඩ කරන්නේ නැහැ. ටීවී එකේ රිමෝට් එකක් බලමු. මත ඔබට චෙක් කරගන්න විදිය. මම මේ අලුත් බැටරි කාර් දෙයක් අරගෙන දාලා පෙන්වන්න ඔබට. කොහොදන්නේ දැන් අපි ටීවී එකක් බලුවත් එමෙ ටීවී එක වැඩ කරනවද රිමෝට් එක වැඩ නොකරනවද කියලා ඩවුට් එකන්නේ. ඒක හන්ද ඔබට හොඳම උදාහරණේ තමයි රිමෝට් එක වැඩ කරනවද කියලා ඉස්සල්ලා බලා ගන්න. දැන් රිමෝට් එකෙන් පන්සන් වෙන්නේ නැත්තම් රිමෝට් එකට අලුත් බැටරි කාර් දෙයක් වඩා හොඳයි දා ගන්නවා. දාගනි වල ෆෝන් එකේ කැමරක ඔන් කරලා කැමරක ඉස්සරහට තියලා මේ බටන් එක ඉබුහා මේ වගේ ලයිට් එක පත්තු වෙනවා නම් රිමෝට් එක හොඳයි. කියන්නේ අනිත් බටන් වල ඔබලා බලන්න පුළුවන්. ඒ සියලුම බටන් ඔබනකොට මේ ලයිට් එක පත්තු වෙනවා. ඒ කියන්නේ රිමෝට් එක හොඳයි. එතකොට ඔබට ෆෝල්ඩ් එක හඳුන ගන්න පුළුවන් රිමෝට් එකේද ටීවී එකේද කියලා. එතකොට මේ රිමෝට් එක හොඳයි. දැන් ඔබ සමහර වෙලට රිමෝට් එක වැඩ කරන්නේ නැතේ කියලා ඉවර රිමෝට් එක කියලා දෙන්න පුළුවන් රිපෙයා කරන්න. රිමෝට් එකේ නෙමෙයි ෆෝල්ඩ් එකේ තියෙන ටීවී එකේ වෙන්න පුළුවන්. ඒ වනිසා ඔබට බැටරි කාර් දෙයක් අලුතෙන් බැටරි කාර් දෙකක් දාලා නැත්තම් තියෙන බැටරි කාර් දෙක උනත් කමන්නේ ඒක ඇතුළේ ෆෝන් එකේ කැමරේ ඔන් කරලා ප්‍රෙස් කරලා බලන්න වැඩ කරනවාද කියලා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන්. එතකොට ටීවී එක හරි AC එක හරි මොකක් හරි රිමෝට් ෆන්ක්ෂන් වෙන උපකරණයක් ඒ උපකරණයේද රිමෝට් එකේද කියලා ෆෝල්ඩ් එක හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේ තව රිමෝට් එකේ මේ අලුත් බැටරි දෙක දැම්මා. දාලා බලන්න ඔබට පෙන්වන්න. දැන් මේ රිමෝට් එක මේ වැඩ කරන්නේ. දැන් මේ ෆෝල්ඩ් එක තියෙන්නේ. තමයි මේක රිමෝට් එකේ ෆෝල්ඩ් එක තියෙන්නේ. ටීවී එක වැඩ කරන්නේ නැහැ. දැන් අපි ටීවී එක ගිහලා දීලා වැඩක් නැහැ නේ රිමෝට් එකේ ෆෝල්ඩ් එකේ තියෙද්දි. අපරාදේනේ. කන්ද මේක රිමෝට් එකේ ෆෝල්ඩ් එක කියලා අපි හඳුනගෙන ඉවර වෙලා රිමෝට් එක රිපෙයා කරන්න ගිහිල්ලා දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ෂොප් එකකට. හරි කාට හරි නැත්නම් රිපෙයා කරන්න පුළුවන්. මම ඔබට ඉදිරියේදී රිපෙයා කරන්න හැටි කියලා දෙන්නම් වෙන වීඩියෝ එකකින්. ඒ වගේ අපි හඳුන ගන්න පුළුවන් අපිට ෆෝල්ඩ් එක මොකද්ද කියලා. මොකක් දුරට මේක රිමෝට් එකක් අරගෙන ඉවර වෙලා අපි බලන්න ඕන බැටරි කැලි දෙකක් මාරු කරලා රිමෝට් එකේ දැන් ඩිස්ප්ලේ එක තියෙනවා නම් ගොඩක් දුර ඩිස්ප්ලේ එක තියෙන එකේ ඩිස්ප්ලේ එක පෙන්නවා. දැන් මේක බැලුවොත් මේ AC රිමෝට් එක. ඒකට බැටරි කැලි දෙක පස්සකම ඩිස්ප්ලේ එක පෙන්නවා. දැන් මේක ඩිස්ප්ලේ එක හොඳට පෙන්නවා. ඒ කියන්නේ දැන් බැටරි දෙක හොඳයි. අනිත් එක තමයි මම ෆෝන් එකට ඇල්ලුවාම කැමරට ඔන් කරලා මේ ලයිට් එක පත්තු වෙනවා. ඒක අපේ PVR පේන්න. මට අපි අනිවාර්යෙන් කැමර එකකට ඉස්සරහකට කල්ලි වල රිමෝට් එක ප්‍රෙස් කරනකොට රිමෝට් එක වැඩ කරනවා. ගණිසා ඔබට ඒ උපකරණේද ටීවී එක හෝ සෙට් එක AC එක මොකක් හරි උපකරණේද රිමෝට් එකේද ෆෝල්ඩ් එකේද තියෙන්නේ කියලා ඔබට මම මේ කියලා දීපු විදියට ඔබට රිමෝට් එක ඉස්සෙල්ලා චෙක් කරගන්න පුළුවන්. දැන් මම මේකට දාලා පෙන්නනම් බැටරි කාලද රිමෝට් එක වැඩ. අරක විතරයි රිමෝට් එක වැඩ නොකර. ඒ රිමෝට් එකත් වැඩ. මේ රිමෝට් එක ඔක්කොම වැඩ. මේක විතරයි වැඩ නොකරන. ඒක ෆෝල්ඩ් එකේ තියෙනවා. අපි ඒක හන්ද මේ රිමෝට් එකකින් ඉඳලා රිපෙයා කරගන්න පුළුවන්. රිපෙයා කරගන්න පුළුවන්. මේ සොප් එකටදී ඔබ අද රිමෝට් එකක් චෙක් කරගන්නේ කෙසේද කියලා පූර්ණ වැටහීමක් ලබන්නේ නැති. එහෙනම් වීඩියෝ එක බලලා ෂෙයා එකක් කරලා ලයික් එකක් දීලා කමෙන්ට් එකක් දීලා සබ්ස්ක්‍රයිබ් කරන මෙන් ඔබ සමගින් ඉල්ලමින් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් යලි හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්න ඔබ සැමට සුබ සබ දවසක්. ආයුබෝවන්.